ඉතින් කොහමද ඔයාලට ඉතින් ඔන්න අද මම අරගෙන ආවා චූටි පැටවුන්ට හරිම රසවත් ඒ වගේම හරිම ගුණ කෑම වර්ග දෙකක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මම මේකට අද විශේෂයෙන්ම යොදාගන්නේ මිනේරි. මොකද මිනේරි කියන්නේ හරිම ගුණවත් කෑමක්. ඉතින් පරිපූර්ණ පෝෂණ පෝෂණ ගුණයක් අඩංගු එකම ආහාරයක් කිව්වත් වැරදි නැහැ. ඉතින් මේ මිනේරි වලින් වෙනස් විදිහකේ ආහාර වර්ග දෙකක් තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් මේ ආහාරය බබලට කෙටි වේලට ඒ වගේම උදේ ආහාරයක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේම බබල හැරිම කැමති වෙයි. ඉතින් අපි ඉක්මනටම ගිහින් බලමු කොහොමද මේ කෑම දෙක හදාගන්නේ කියලා. අම්බුවන් මේ බිස්කට් කුකී YouTube channel එකත් එක්ක ඉදලා ඉන්න හැමෝම ආදරෙත් ඉදන්නවා. ඉතින් බබලට තවත් අලුත් කෑම රෙසිපි එකක් අදත් වෙලෙලා ඉන්නවා ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක ඉඳලා ඉන්න. හලතින සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ටිකටම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා මෙනේරි. මේ තියෙන්නේ මෙනේරි සෝදලා තමයි මම අරගෙන තියෙන්නේ මෙතනදී. ඉතින් ඒ වගේම ගස් ලැබු ටිකක්. ඒ වගේම වතුර ටිකක් මේ තියෙන්නේ වතුර දාලා පෙන්ගෙන තියාගත්ත චියාට ටිකක්. ඒ වගේම යෝගට්. ඉතින් මම ගෙදර හදපු යෝගට් තමයි අරගත්තේ. මම ඔයගලන්ට ඒකේ ලින්ක් එකත් පහලින් දාන්න. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙනේරි ටික භාෂණයට මේ විදිහට දාගන්න එක. ඉතින් මෙනේරි කියන්නේ හරිම ගුණවත් කෑමක්. චූටි පැටවුන්ට පොඩි කාලේ ඉඳන්ම අපිට හුරු කරන්න පුළුවන් නම් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම මෙනේරි වල අඩංගු පෝෂණ ගුණයන් ගැන කතා කරද්දී මම ඊට කලිනුත් කතා කරලා තිනවා හරිම පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් තමයි මේ මෙනේරි කියලා කියන්නේ. ඒ වගේම හරිම රසවත් ආහාරයක්. ඉතින් අන මන් දැන් මේ මෙනේරි ටිකට වතුර ටික එකතු කරගත්තා. මම දැන් මේක හොඳට තඹ ගන්නවා. ඉතින් අපේ මෙනේරි ටික තැඹෙන අතරතුරේදී මම ගස් ලැබු ටික මේ විදිහට පොඩි කර ගන්නවා. ඉතින් ගස් ලැබු කියන්නේ අපිට බබාලට මාස 6 ඉඳන්ම හඳුන්වලා දෙන්න පුළුවන් ඉතාමත්ම ගුණ පළතුරු జాතියක් තමයි ගස් ලැබු. ඉතින් ගස් ලැබු අපි බබාලට වතුර දාලා ජූස් කරලා දෙනවට වඩා මෙන්න මේ විදිහට හොඳට පොඩි කරලා එයාලට කවන්න පුළුවන් නම් ඉතින් බබාලගේ බර වැඩි කරගන්නත් හොඳම ලේසිම ආහාරයක් තමයි මේ ගස් ලැබු කියන්නේ. ඉතින් ඒ වගේම ගස් ලැබු වල අඩංගු විටමින්ස් වර්ග විශේෂයෙන් විටමින් සී බහුල ආහාරයක් තමයි මේ ගස් ලැබු කියන්නේ. ඒ වගේම චූටි පැටවුන්ගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් රාශියකින් අන්තර්ගත වෙලා තිනවා මේ ගස් ලැබු. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට ගස් ලැබු ටික හොඳට පොඩි කර ගන්නවා. ඉතින් ඔන්න මම දැන් ගස් ලැබු ටික පොඩි කරගෙන ඉවරයි. ඊළඟට මේ තියෙන්නේ අපි උයාගත්ත මිනේරි හාල් ටික. ඉතින් මම දැන් මේ මිනේරි හාල් ටික මේ විදිහට කප් එකකට දාගන්න. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේ මිනේරි හාල් ටික හොඳට බ්ලෙන්ඩ් කරලා හරි අරගන්න. ඒ කියන්නේ මාස 7 ඉඳන් තමයි අපි සාමාන්‍යයෙන් මිනේරි වගේ ධාන්‍යයක් හඳුන්වලා දෙන්නේ බබාලට. ඉතින් මාස 7 බබෙට නම් හොඳටම මේ විදිහට කෑලි කන්න අමාරු වෙන. ඉතින් ඒ විදිහට බබාගේ වයස අනුව අපිට මේ මිනේරි ටික පොඩි කරලා අරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ මිනේරි ටිකට උඩින් යෝගට් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ යෝගට් කියන්නේ චූටි පැටවුන්ට ප්‍රෝටීන් බහුල ආහාරයක්. ප්‍රෝටීන් සහ මේදය ඉතාමත් බහුල ආහාරයක් තමයි මේ යෝගට් කියන්නේ. ඉතින් මාස 7 ඉඳන් අපිට දෙන්න පුළුවන් චූටි පැටවුන්ට ගෙදර හදාගත්ත යෝගට්. මම ඒකේ ලින්ක් එකත් පහලින් දාන්නම්. ඉතින් මම යෝගට් ටිකට පස්සේ පොඩි කරගත්ත ගස් ලැබු ටිකත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මම පෙඟෙන්න තියාගත්ත චියායට. ඉතින් මේ චියායට ගැනත් මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ පිළිබඳවත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරන්න ලින්ක් එක ඔයාලට ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කරන්න ඕනේ මේ ටික හොඳට මේ විදිහට මික්ස් කරගන්න එක. ඉතින් ඔන්න අපේ තව එක අතුරුපසක් ලෑස්ති. ඉතින් අපේ ඊළඟ රෙසිපි එකට මම අරගත්තා මිනේරි ටිකක් මෙතන හොදලා තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම කිසල් ටිකක් මේ දින කුරුඳු කුඩු එවගේම වතුර ටිකක් සහ යෝගට් ටිකක්. ඉතින් අපි මේකෙදිත් මුලින්ම කරන්න ඕනේ මිනේරි හාල් ටික හොඳට උයාගන්න එක. ඉතින් මිනේරි හාල් උයද්දී තව දෙකක් දෙයක් තියෙනවා. වතුර ටිකක් වැඩිපුර දාන්න ඕනේ ඒ ටික හොඳට තැම්බෙන්න නම්. ඉතින් මම මේ මිනේරි හාල් ටික
උයාගන්න අතරතුර මේ විදිහට කෙසෙල් ටික හොඳට පොඩි කර ගන්නවා. ඉතින් කෙසෙල් ගැන කතා කරොත් කෙසෙල් කියන්නේ අපිට චූටි පැටවුන්ට මාස 6 ඉඳන්ම හඳුන්වලා දෙන්න පුළුවන් ආහාරයක්. ඉතින් කෙසෙල් වල චූටි පැටවුන්ගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් රාශියක් අඩංගු වෙනවා. ඒ වගේම බබාලගේ ශරීර වර්ධනයට වගේම බර වැඩි කර ගන්නත් හොඳ ආහාරයක් තමයි කෙසෙල් කියන්නේ. ඉතින් කෙසෙලුත් මෙන්න මේ වගේ පොඩි කරලා බබාට නිතර දෙන්න පුළුවන් නම් බබාලගේ මලබද්ධය වගේ රෝගවලින් වැළකෙන්න ලොකු පහසුවක් වෙනවා මේ කෙසෙල්. ඒ වගේම අපි කලින් පාවිච්චි කරපු ගස් ලැබු. ඉතින් මම මෙන්න මේ විදිහට කෙසෙල් ටික පොඩි කර ගන්නවා. ඉතින් මම ඊළඟට කරන්නේ මිනේරි හාල් ටික උයාගත්ත මිනේරි හාල් ටික මෙන්න මේ විදිහට කප් එකට දා ගන්නවා කලින් විදිහටම. ඉතින් ඊට පස්සේ මම ඒ ටිකට උඩින් යෝගට් ටික මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ අපි හොඳට පොඩි කරගත්ත කෙසෙල් ටිකත් මම මේකටම මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳටම මේ තුන හොඳට මික්ස් වෙන්න මම කලවම් කර ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මම කිව්වා වගේ කෑලි හපා ගන්න බැරි බබාලා ඉන්නවා නම් මේක බ්ලෙන්ඩ් කරලා වුණත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගෙන මං සිනමන් පවුඩර් ටිකක් කුරුඳු කුඩු ටිකක් මෙන්න මේ විදිහට එක උඩින් දා ගන්නවා. ඉතින් කුරුඳු කුඩු එකතු වුණාම මේක හරිම රසවත්. ඒ වගේම කුරුඳු කියන්නේ හරිම පෝෂණීය ආහාරයක්. කුරුඳු අපිට මාස 8 ඉඳන් බබාලට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි අද හදාගත්තු රසවත් ඒ වගේම පෝෂණෙන් පිරුණු අතුරුපස වර්ග දෙකක්. ඉතින් ඔන්න බත් කන්න හොරපැටවුන්ට උනත් දෙන්න පුළුවන් හොඳම ආහාර වේලක් තමයි මේ. ඉතින් මොකද පෝෂණ ගුණ පිරීලා තියෙනවා මේ ආහාර වේල දෙකම. ඉතින් ඒ වගේම ඔයාලා කැමති විදිහට මේකට තවත් වෙනත් පළතුරු උනත් දාලා එකතු කරලා මේ විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අලිගැට පේර, එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි වගේ, බ්ලූබෙරි වගේ බෙරිස් වර්ග උනත් මේ ආහාරයට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගෙදර ආයට උනත් කන්න පුළුවන්. මේක හරිම රසවත්. ඉතින් ඔන්න අද වීඩියෝ එකට ඔයා කැමති නම් පහලින් ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාට අම්මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මගේ අලුත් වීඩියෝ එකක් ආපු හැටි අන්න බලා ගන්නත් පුළුවන්. ඉතින් චූටි පැටියට නිසි වයසින් නිසි ආහාරින් නිසි පෝෂණයක් ලබා දෙන තවත් අලුත් කෑම රෙසිපි එකක් එක්ක අපි නැවත ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.